ඔයා ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් දැනටමත් ආයෝජනය කරලා තියෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව දැන ගැනීමට උනන්දුවක් තියෙන කෙනෙක්ද? ඔයා මේ මොන කාණ්ඩයට අයිති වුණත් ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව ඔයා දැනගත යුතු පළවෙනිම දේ තමයි ඔයාට තෝරා ගැනීම සඳහා ක්‍රිප්ටෝ කරන්සි වර්ග දහස් ගණනක් තියෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් කිව්වොත් මේ වෙද්දි ක්‍රිප්ටෝ කරන්සි වර්ග 4833ක් විතර තියෙනවා. කොහොම නමුත් මේ ක්‍රිප්ටෝ කරන්සි අතරින් අපිට හොඳ අනාගතයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිහේ උපයෝගී කරගන්න පුළුවන් වේවි. කොහොම නැත්නම් ඔයා අධ්‍යවදානම් ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරනවා නම් ඔයාට අහිමි වුණොතින් දරා ගන්න පුළුවන් විදියෙ මුදලක් පමණක් ආයෝජනය කරන්න වග බලා ගන්න. පළවෙනි ක්‍රිප්ටෝ කරන්සි එක තමයි අපි හැමෝම දන්න බිට්කොයින්. ක්‍රිප්ටෝ කරන්සි අතරින් වඩාත් ජනප්‍රියම කොයින් එක විදියට බිට්කොයින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළට නිකුත් කරපු පළවෙනි ක්‍රිප්ටෝ කරන්සි එක විදියට සැලකෙන්නෙත් මේ බිට්කොයින්ම තමයි. ඒ වගේම වෙළඳපොළේ මේ වෙනකොට තියෙන වටිනාම ක්‍රිප්ටෝ කරන්සි එක විදියටත් මේ බිට්කොයින් දක්වන්න පුළුවන්. බිට්කොයින් මුළු ලෝකයටම නිර්මාණය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය මිලියන 21ක් විතරයි. ඒ අතරෙනුත් බිට්කොයින් මයිනින් මගින් එහෙම නැත්නම් බිට්කොයින් කැණීම මගින් මේ වෙනකොට මිලියන 18ක් පමණ හොයාගෙන තියෙනවා. ඉතින් බිට්කොයින් වල අගය මේ තරම් ඉහළට වැඩිවීමට බලපාන ප්‍රධානම කාරණයක් විදියට මේ බිට්කොයින් වල හිඟතාවය දක්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ලෝකේ ඉන්න සුප්‍රසිද්ධම ආයෝජකයෝ පවා මේ බිට්කොයින් වල ආයෝජනයට පෙළඹිලා තියෙනවා. දෙවෙනි කොයින් එක තමයි Ethereum. බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එක නිර්මාණය වෙලා තියෙන සීමිත සැපයීම කියන අදහස මත පදනම් වෙලා නමුත් Ethereum coin එක නිර්මාණය වෙලා තියෙන ඒ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස පදනම් කරගෙනයි. ඔයාට බොහොම පහසුවෙන් බ්‍රෝකර් ආයතනයක් හරහා මේ Ethereum මිලදී ගැනීමට විකිණීමට වගේම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ coin එක අපිට apps වගේ decentralized application එහෙම නැත්නම් විමධ්‍යගත යෙදුම් සඳහාත් භාවිතා කරන්න පුළුවන්. අපි මේවා dApps කියලා හඳුන්වනවා. Ethereum මගින් ගනුදෙනුවක් කරද්දී ඔයාගේ දත්ත සොරකම් කරන්න බැරි නිසා මේ හරහා ගනුදෙනු කිරීම ඉතාමත්ම ආරක්ෂාකාරී ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ හරහා යම් ගනුදෙනුවක් සිද්ධ වෙද්දී දෙපාර්ශවයම සෑහීමකට පත් වෙනකම් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් 2020 අගභාගයේ ඉඳලා මේ වෙනකල්ම Ethereum වල මිල ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. කොහොම නමුත් අපිට මේ වගේ වර්ධනයක් 2018 වසරේදී දැක ගැනීමට ලැබුණා. ඒ වර්ධනය අන්තිමට අවසන් වුණේ විශාල කඩාවැටීමකිනි. ඉතින් ඒක නිසා රැල්ලට ආයෝජනය කරන්නේ නැතුව බුද්ධිමත් විදියට ආයෝජනය කරනවා නම් Ethereum කියලා කියන්නේ ආයෝජනයට ඉතාමත් හොඳ ක්‍රිප්ටෝ කරන්සි එකක් විදියට දක්වන්න පුළුවන්. තුන්වෙනි එක තමයි Binance Coin. Binance කියලා කියන්නේ Binance Coin මුදල් ලේඛකයේ විදියට භාවිතා කරන ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් platform එකක්. ඔයාට මේ Binance Coin එක buy කරන්න, sell කරන්න වගේම trade කරන්නත් පුළුවන්. ඒ වගේම Binance ecosystem එක ඇතුලේ ඔයාට අවශ්‍ය ගෙවීම් කරන්නත් මේ coin එක යොදා ගන්න පුළුවන්. ඉතින් අනෙක් ක්‍රිප්ටෝ කරන්සි බොහොමයක් වගේම මේ coin එකේ අගයත් පහුගිය මාස කිහිපය ඇතුළත ඉතාමත්ම වේගෙන් වර්ධනය වුණා. ඉතින් කාර්තුවකට එක් වතාවක් මොවුන් විසින්ම මේ Binance Coins යම් ප්‍රමාණයක් විනාශ කරලා දානවා. ඔවුන් එහෙම කරන්නේ බිට්කොයින් වගේම මේ මුදල් ලේඛකය සඳහා හිඟයක් ඇති කිරීමටයි. ඉතින් මේ කොයින් එකේ අගයත් දිගින් දිගටම වර්ධනය වීමට මේක ප්‍රධාන හේතුවක් වෙනවා. හතරවෙනි කොයින් එක තමයි ටෙද. බොහොමයක් ක්‍රිප්ටෝ කරන්සි වල මිල ඉතා සීග්‍රෙන් විචලනය වෙනවා. ඉතින් ආයෝජකයෝ ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කිරීමට බය වීමට ප්‍රධානම හේතුවක් විදියට මේක දක්වන්න පුළුවන්. ඉතින් ඔයත් ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනයට කැමැත්තෙන් හිටියත් මේ ක්‍රිප්ටෝ කරන්සි වල මිලෙහි අධික විචලනයට බයෙන් ආයෝජනය නොකර හිටපු කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ කොයින් එකේ ආයෝජනය කරලා ඔයාගේ ආයෝජනය පටන් ගන්න. මේ කොයින් එක බැංකු සංචිත මගින් අනුබල ලබා දෙන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලට වගේම යුරෝ වලට සම්බන්ධ මුදල් ලේඛකයක් විදියට නම් කරන්න පුළුවන්. ඒක නිසා බොහෝ වෙලාවට මේ කොයින් එකේ අගය විශාල වශයෙන් වැඩි වෙන්නවත් විශාල වශයෙන් අඩු වෙන්නවත් නැහැ. ඒක නිසා ලෝකයේ විවිධ රජයන් විසින් නිකුත් කරන මුදල් වල ආයෝජනය කිරීමට තවත් ක්‍රමයක් විදියට මේ කොයින් එක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔයා බැංකු වගේ වෙනත් මූල්‍ය ආයතන හරහා විදේශීය මුදල් ලේඛක මිලදී අරගෙන ඒව තැන්පතු විදියට පවත්වා ගන්න ගියොතින් ඔයාට විශාල මුදලක් ඒ සඳහා ගෙවන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඔයාට ඒ ගාස්තු ගෙවීම් වලින් වැළකීලා ඩිජිටල් ආකාරයෙන් මේ කොයින් එකේ ආයෝජනය කිරීම මගිනුත් ඒ දේම කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි XRP. මේ XRP කියන කොයින් එක නිකුත් කරේ ගනුදෙනු වේගවත් කිරීමට වගේම ජාත්‍යන්තර ගෙවීම් සඳහා වන පිරිවැය අඩු කිරීමට මාර්ගයක් විදියටයි. මේ හරහා ගනුදෙනුවක් සම්පූර්ණ වීමට සාමාන්‍යයෙන් තප්පර 3ත් 5ත් අතර කාලයක් තමයි ගත වෙන්නේ. ඒ වගේම මේ හරහා අපේ මුදල් මුලින්ම වෙනත් මුදලක් බවට පරිවර්තනය කිරීම
කිරීමකින් තොරවම මුදල් වර්ග දෙකක් බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන්. මේ XRP කියන කොයින් එකත් මිල සීග්‍රෙන් විචලනය වෙන කොයින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. 2019 දෙසැම්බර් මාසයේ වෙනකොට ඩොලර් ශත 2.4කට පමණ අලෙවිුණු මේ කොයින් එකක් සති කිහිපයක් ඇතුළත ඩොලර් 3.15ක් වගේ ඉතා ඉහළ මිලකට අලෙවි වුණා. කොහොමුණත් වැඩි කල යන කලින්ම ඒ යගේ ඉතා සීග්‍රෙන් කලින් තිබුණු වගේටම පහළ වැටුණා. කොහොමුණත් මේ විදි නැවතත් මේ යගේ කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් යනවා. 6 වෙනි කොයින් එක තමයි කාඩනෝ. බිට්කොයින් වගේ පරණ ක්‍රිප්ටෝ කරන්සි නිපදවීම සඳහා අතිවිශාල බලශක්තියක් වැය වෙනවනේ. ඉතින් මේ ගැටලුවට විසඳුමක් සපයමින් මුලින්ම නිකුත් වුණු ක්‍රිප්ටෝ කරන්සි එකක් විදිහට මේ කාඩනෝ කියන ක්‍රිප්ටෝ කරන්සි එක හඳුන්වන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඔයාට මිලදී ගන්න පුළුවන් වඩාත්ම පරිසර හිතකාමී ක්‍රිප්ටෝ කරන්සි එක විදිහට මේ කාඩනෝ කියන ක්‍රිප්ටෝ කරන්සි එක නම් කරන්න පුළුවන්. ඉතීරියම් වල මොඩල් එක පදනම් කරගෙන නිර්මාණය වුණු ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් වලදී භාවිතා වන කොයින් එකක් විදිහට මේ කොයින් එක හඳුන්වා දෙන්න පුළුවන්. කොහොම නමුත් සාමාන්‍ය පරිදිම ඔයාට මේ කොයින් එක බයි කරන්න සෙල් කරන්න වගේම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. 7 වෙනි එක තමයි ඩෝජ් කොයින්. බිට්කොයින් එක පළමු ක්‍රිප්ටෝ කරන්සි එක විදිහට ප්‍රසිද්ධ වුණා වගේ ඩෝජ් කොයින් එක ප්‍රසිද්ධ වුණේ අන්තර්ජාල මුදල් ඒකකයක් විදිහටයි. බ්ලොගර්ස්ලා, පොඩ්කාස්ටර්ස්ලා සහ ට්විච් ස්ට්‍රීමර්ස්ලා වගේ අන්තර්ජාලය පදනම් කරගත් නිර්මාණකරුවන් සඳහා බොහොම ආරක්ෂිත සහ ලාභ ගෙවීමේ ක්‍රමයක් විදිහටයි ඩෝජ් කොයින් නිර්මාණය වුණේ. ඩෝජ් කොයින් වල මිල ඉතා කෙටි කාලයක් තුළ බොහොම වේගයෙන් ඉහළ යාම නිසා මේ කොයින් එක පුවත් මවපු කොයින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් තවමත් බොහෝ ආයෝජකයන් මේක ආයෝජනයට හොඳ කොයින් එකක් විදිහට හඳුනාගන්නේ නැහැ. ඒ වගේම මේ කොයින් එක නිර්මාණය වුණේ මීම් එකක් පදනම් කරගෙනයි. ඒ වගේම මේ කොයින් එකේ ආයෝජනය කිරීම ටිකක් අවදානම් සහගත ආයෝජනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ කොයින් එකේ ආයෝජනය කරනවා නම් ඔයාට අහිමි වුණොත් දරා ගන්න පුළුවන් මුදලක් විතරක් ආයෝජනය කරන්න. 8 වෙනි එක තමයි පොල්කඩොට්. ක්‍රිප්ටෝ කරන්සි භාවිතා කරන්නේ බ්ලොක්චේන්ස් නේ. නමුත් ඒ වෙනුවට ඔයාට ඔයාගෙම කියලා බ්ලොක්චේන් එකක් නිර්මාණය කරගෙන හැමදේම පාලනය කිරීමට හැකියාව ලැබුණොත් ඒක මොන වගේ වේවිද? ඉතින් පොල්කඩොට් කියලා කියන්නේ ඒ අරමුණු පදනම් කරගෙන නිර්මාණය වුණු ක්‍රිප්ටෝ කරන්සි එකකුයි. මේක ඔයාට ක්‍රොස් චේන් ට්‍රාන්ස්ෆර් කරන්නත් ඉඩ දෙන ඕපන් සෝස් සිස්ටම් එකක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. මේ කොයින් එක නිර්මාණය කළේ ලාභ නොලබන වෙබ් 3 කියන පදනම විසිනුයි. මේ කොයින් එක නිර්මාණය කිරීමේ අරමුණ උනේ තනි පුජ්‍යලයන්ට සහ සමාගම් වලට ඕන ඕන විදිහට පාලනය කරන්න බැරි වෙන්න බලය විමධ්‍යගත කරපු ක්‍රිප්ටෝ කරන්සි එකක් නිර්මාණය කිරීමයි. 9 වෙනි එක තමයි යුනිස්වැප්. කලින් කොයින් එක වගේම මේ කොයින් එකත් මූල්‍ය පද්ධති විමධ්‍යගත කිරීම සඳහා නිර්මාණය කරපු ක්‍රිප්ටෝ කරන්සි එකක්. ඒ වගේම මේක ethereum exchange network එකේ ටෝකන් එකක් විදිහටත් භාවිත වෙනවා. 2020 සැප්තැම්බර් මාසයේදී යුනිස්වැප් විසින් ඩොලර් 800ක් වටිනා යුනිස්වැප් ටෝකන් 400ක් මිනිසුන්ගේ වොලට් වලට දැම්මා. ඒ මගින් මේ කොයින් එක සඳහා විශාල රැල්ලක් ඇති වුණා. ඉතින් ඔයා ක්‍රිප්ටෝ කරන්සි වල පාලනය විමධ්‍යගත කිරීමට උත්සාහ කරන ක්‍රිප්ටෝ කරන්සි එකකට සහය දීමට කැමති නම් ඔයාට මේ කොයින් එක ඒ සඳහා හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. 10 වෙනි එක තමයි ලයිට් කොයින්. 2011 වසරේදී නිකුත් වුණු මේ ලයිට් කොයින් එක පැරණිම ක්‍රිප්ටෝ කරන්සි අතරින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ ලයිස්තුවේ සඳහන් වුණු අලුත් ක්‍රිප්ටෝ කරන්සි වල දක්නට ලැබුණු වේගෙන් ගනුදෙනු කිරීමට හැකිවීම, භාවිතා කිරීම ඉතාමත්ම ලාභදායී වීම වගේ ලක්ෂණ අපිට මේ කොයින් එකෙන් දැක ගන්න පුළුවන්. ඒක නිසා මේක ටිකක් යල්පැන ගියපු කොයින් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ කොයින් එක නිර්මාණය කරපු චාර්ල්ස් ලී පවා මේ ක්‍රිප්ටෝ කරන්සි එකේ ආයෝජනය සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ඒකට හේතුව වුණෙත් ඔහුට මේ කොයින් එක පිළිබඳව එතරම් විශ්වාසයක් නොමැති වීමයි. කොහොමුණත් මේ වෙද්දි අපිට මේ කොයින් එකේ මිලක් ටිකක් වැඩි වෙනව දැක ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි 10 තමයි ක්‍රිප්ටෝ කරන්සි වෙළඳපොලේ ප්‍රාග්ධනය අතින් ඉහළින්ම පවතින කොයින්ස් 10 වෙන්නේ. ඉතින් මේ තොරතුරු වලින් ඔයාට පැහැදිලි වෙනවා ඇති මේ කොයින් සාර්ථක වෙලා තියෙන්නේ බොහොම ශක්තිමත් අරමුණක් පදනම් කරගෙන මේ කොයින් නිර්මාණය වෙලා තියෙන නිසා කියලා. ඒක නිසා ඔයා ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරනවා නම් රැල්ලට ආයෝජනය කරන්නේ නැතුව මේ වගේ හොඳ පදනමක් තියෙන කොයින් එකක විතරක් ආයෝජනය කිරීමට වග බලා ගන්න. මොකද එතකොට ඔයාට ඔයාගේ ආයෝජනය සාර්ථක කර ගැනීම සඳහා වඩා වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ සිදිරියටත් බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.